දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබ පරාජය කරන්න. දව සෙන්සිටිව් එක්ස්පර්ට් බයි සිග්නල්. බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මිය නියෝජ්‍ය පොලිස් ප්‍රතිදෝරියට පසුකීදා උසස් වීම ලැබුවේ නියෝජ්‍ය පොලිස් ප්‍රතිදෝරියට පත් පළමු නිලධාරිනිය ලෙස මෙරට ඉතිහාසය අලුත් කරමින්. නමුත් එම පත්කිරීම බලරහිත කරන්නේ ඉල්ලා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුන් 32 දෙනෙකු ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ පෙත් සමග්ගුණ කර තිබෙනවා. ජාසිංහ ආරච්චි මහත්මිය මදුරේට පත් කෙරුණද එම පත්කිරීමට අදාළ රෙගුලාසිවල කාන්තා යන වචනය නොමැති බවයි ඔවුන් පෙන්වා දී ඇතේ. ඉබවින් කිසිදු පොලිස් නිලධාරිනියකට නියෝජ්‍ය පොලිස් ප්‍රතිතනතුරට පත්විය නොහැකි බව පෙත්සම්කරුවන් පවසා තිබෙනවා. මෙම පත්කිරීම නිසා තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පවසන පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ එම පත්කිරීම බලරහිත කරමින් නියෝගයක් ලබා දෙන ලෙසයි. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරයන්ගේ සංසදය අද පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පෙත්සම් ගොනු කළ පොලිස් නිලධාරින්ගේ ක්‍රියාකලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කළා. දින දෙක තුනක කාලය තුළ අපි දැක්කා එතුමියගේ පත්වීමට විරුද්ධව පුරුෂ නිලධාරීන් අධිකරණයට ගිහිල්ලා තියෙනවා. අපි ඉතාමත්ම කනගාටු වෙනවා. අතට කාන්තාව පොලිස් සේවයට බඳවාගත්තම තමුන්ගේ හැකියාව, දක්ෂතාවය, කුසලතාවය මත ඉහළට යෑමේ අවකාශය ඔවුන්ට තියෙන්න ඕන. කාන්තාවක් වීම තුළ ඒ අවස්ථාව නැත්නම් ඒක කාන්තාව වෙනස් කොට සැලකීමක් පහත් කොට සැලකීමක් හැටියට තමයි අපි දකින්නේ. ඒ නිසා කාන්තා මන්ත්‍රීවරයන්ගේ සංසන්දය හැටියට අපි බලවත් අප්‍රසාදයේ මේ ගැන අපි පළ කරනවා. ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය, ප්‍රථම ජනාධිපතිතුමිය තිළින කරපු රාජ්‍යයක් විදියට, රටක් විදියට අද දවසේ ඉතාම කනගාටුදායක අවස්ථාවකට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා එතුමියගේ රැකියාවේ සුරක්ෂිතතාවය වෙනුවෙන් අපි සියලු දෙනාම එකාමෙන් පෙනී සිටිමු. ඒ වගේම මේ රටේ අග්‍ර විනිශ්චයකාර තනතුර ගන්න පුළුවන් නම් ශිරාණී බණ්ඩාරනායක මැතිනියට, ඒ වගේම මේ රටේ අධිකරණ ඇමතිකම ගන්න පුළුවන් නම් තලතා අතුකෝරල මැතිනියට නියෝජ්‍ය පොලිස් ප්‍රතිදූරයක් කාන්තාවකට කරන්න බැරි වෙයි කියලා මම හිතන්නේ නැහැ. අපිට අහන්න වෙලා තියෙන්නේ එහෙමනම් ඇයි මේ කාන්තාව පොලිසියට ගන්නෙ? එහෙමනම් මුලින්ම තිබුණා කාන්තාවන්ට පොලිසිය තහනම්, කාන්තාවන්ට හමුදාව තහනම්. එහෙමනම් ඒගොල්ලන්ට දාන්න තිබුණා ඕගොල්ලන්ට සුදුසු වෙන්නේ කුස්සිය උයාගෙන ඉන්න එක විතරයි දෙලිව කියන්න තිබුණා. මහජන ආරක්ෂක අමාත්‍ය රියාත් මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාද අද මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. ඇත්ත වශයෙන්ම මම ඉතාම කනගාටු වෙනවා ඒ වගේ දෙයක් කිරීම ගැන. ඒ වගේම තමයි අපි ඇත්ත වශයෙන්ම පොලිසියක් හැටියට අපි ආඩම්බර වෙන්න ඕනේ. මොකද කාන්තාවකට නියෝජ්‍ය පොලිස් ප්‍රතිකම ලැබීම ගැන. ඉතින් ඒ වගේම තමයි ඒ කාන්තාවට මම හිතන්නේ ජාත්‍යන්තර සම්මානයකුත් මීට සති කිහිපයකට ඉස්සෙල් ලැබුණා. මම හිතන්නේ ඒ නඩුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. ලීව ආයුෂ් කොහොම්බ ෂැම්පෝ දිගු ගණති වරලසකට